අධාර්මික රජුගේ කතාව. කාශ්‍යප බුදුරජාණන් වහන්සේටත් ගෞතම බුදුරජාණන් වහන්සේටත් අතර කාලයෙහි අතිදේව රජතුමාගේ පුත්‍ර වූ රජෙක් විය. හෙතෙම ධාර්මික වුවත් ධනයෙන් හීන විය. ධනය රැස් කරනු කැමති හෙතෙමේ ඇමතියන්ට මෙසේ කීය. මිත්‍රවරුනි, රාජකෝසයෙන් බලමින් ඇවිද්ද මට එහි ධනය හීන වී තිබෙනවා පෙනුනි. එබැවින් ඒ ධාර්මිකසේ පිරවිය යුතුය. අධාර්මික ලෙස නොපිරවිය යුතුය. එය සමාකාරයෙන් මෙස විෂමාකාරයෙන් නොකළ යුතුය. ඒ කීම ඇසුවේ කැමතිය ජනපදය සමුද්දය. ජනපද වාසී වූ රජට ධනය දෙත්වා. රන් රිදියෙන් පිර වූ බොහෝ වාචන ගයක් පාසා වෙති. මිනිසුන් අයත් කෝටි ගණන් රන් කාසිද ඇත්තාහයි කීය. මිත්‍රය එසේ නොකියව අධර්මය නොපවතීවා. ධාර්මිකව මේ යාම යහපත් වුවත් අධාර්මිකව ජීවත් වීම අයෝග්‍යය. අපි දෙදෙන අප්‍රකට වේශයකින් රටේ ඇවිද රටේ තිබෙන ධනය විමසා බලමුයි රජ කීය. ඒ දෙදෙන කිලිටි වස්ත්‍ර ඇඳගෙන ශරීරායවද වෙනස් කරගෙන ඇවිදිමින් එක් ගමකට පැමිණියහ. එහි එක් ගෙයකට ගිය ඔහු ගුහණී අමතා මෑණීනි, අපි මගියෝ වෙමු. ඔබගෙන් කෑම කන්ට කැමැත්තෙමුයි කීහ. දරුවෙනි එව්, මේ පැන වූ ආසනවල හිඳ ගනිව්. කැමැතිසේ අනුභව කොට යව් යයි ගෘහණිය කීය. ඔවුන් ආසනවල හිඳගත් පසු ආහාර සම්පාදනය කළ ඕතුමෝ ඔවුන් සිවුමැලි ශරීර ඇත්තවුන් බව දැක දරුවෙනි, පිරිසිදු උක්පැණි හා අනුභව කරනු කැමැත්තහුද? නැතහොත් දීකිරි සමග හෝ ගිතෙල් සමග අනුභව කරනු කැමැත්තහුදැයි මට කිව මැනවයි කීය. ඇගේ බස්සසූ මේ දෙදන ශාන්ත සිතැතිව මෑණියනි, උක් පැනි සමග දෙවයි කීහ. ඕතමෝ යහපතයි කියා පිරිසිදු භාජනයක් ගෙන උක්වත්තට ගොස් උක්ගසක් කඩා පැණි බේරා ගැනීම සඳහා එය අත්වලින් ඇඹරීය. මුළු ශක්තියෙන් ඇඹරීම කළත් පැණි බිින්දුවක්වත් නොවැගුරුණි. ඉක්බිති උක්ගස මිරිකා අඹරන ස්ත්‍රිය දුටු ඔහු ගෘහණියගෙන් මෙසේ විචාලහ. ඔබ දෑතින් උක්ගස් කඩක් ගෙන අඹරන නමුත් වේලුණු උක්ගසේ පැණි වැගිරීමක් කොයින්ද? ගෘහණිය මෙසේ කීය, දරුවෙනි, පෙර මම මෙසේ උක්ගස් අඹරුවෙමි. පුරුක් දෙකක් අතරෙහි නලියක් පමණ පැණි තිබුණේ. මෑණියනි, කිමන් වරදකින් මේ උක්ගස වියලී ගියේදයි අපි ඔබගෙන් විචාරමුයි. ඒ දෙදෙන කීහ. දරුවෙනි, රජතෙම ලෝභීය, නොසතුරු සිතැත්තේය. ලෝභයෙන් යුතුව තමා කැමති දේ කරන්නේය. ඒ වරදින් උක්ගස්වල හා අන් ගස්වල ඇති රසය වියලී ගියේය මම සිතමේ, ගෘහණිය කීය. මෑණියනි, ලෝභී රජ කුමක් කරන්නේද? ලෝකයාගේ පිරිහීම හෝ අභිවෘද්ධිය ඔහු හා සම්බන්ධ වන්නේ කෙසේද? ඕතමෝ මෙසේ කියයි, මේ තෙමේ මවක් හෝ පියකු හෝ මෙන් ලෝකයේ පාලනය කෙරේ නම් රට වැසියෝ සුවසේ ජීවත් වෙති. අධර්මයෙන් පවත්නා රජ තෙමේ දරුණු වේ. ඒ නපුරු රජුගේ වරදෙන් ලෝකයේ විනාශ වේ. නොකල්ලි වැසි වසි, සුදුසු කල්ලි වැසි නොවසි. රජු අධාර්මික වූ විට වැසි වැසීම විසම වේ. අධාර්මික රාජ කාලයෙහි හැල්වී ආදියද මෑමුන් ආදියද පිරිහෙති. නැතහොත් විසම ලෙස ප්‍රසිති. මිහිරි රස, කුළු රස, තිත්ත, කසට, ලුණු රස යන මොහු නීරස වෙති. අලහා ගෙඩි වරගද හැම ඖෂධීන්ගේ ඕජාවද අඩු වෙති, දුර්ලභ වෙති. වංචා කිරීම, හෙට්ටු කිරීම, කපටිකම්ද, සොරකම් හා පාරදාරික කර්මයද යන හැම අනර්ථයෝ වැඩෙති. කිරි දෙන්නා වූ එළදෙන් මේදෙන් ආදීහු කිරෙන් පිරිහෙති. මල්හා ගෙඩි උපදවන ගස්වල මල්ද ගෙඩිද අඩු වෙති. රජු අධාර්මික වූ විට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේද අන්‍ය දෘෂ්ටිගත්තන්ගේද සිල් තපස්ගුණ පිරිහෙති. අධාර්මික රජු ආශ්‍රය කරන පිරිසද දසවිධ සංග්‍රහයන් පිරිහේ. ධර්මයෙහි පවත්නා කරුණා සිතති රජකු ඇති කල්හි යහපත් රජුගේ තේජසින් ලෝකයේ වහා දියුණු වේ. එකල යෝග්‍ය කාලයේ වැසි වසි, නොකල්හි නොවසි, සමතන සමසේ වසි. රජු ධාර්මික වූ විට මුම්මෑ ආදීහුද
ඇල්වී ආදියහුද හැම තන්හි සමසේ වැඩේ. රජු ධාර්මික වූ විට මිහිරි රස, කුළු රස, තිත්ත රස, කහට රස, ලුණු රස යන මොහු ස්වකීය ස්වකීය රසයෙන් ආඩ්‍ය වෙති. එවැනි කාලයෙහි හැම ඖෂධීය ජාතීන්ගේ ඕජාවෝ බහුලද ශක්තිමත්ද වෙති. වංචා කිරීම, නැවත ඇවිස්සීම, කපටිකම් යන මොහුද සොරකම, පරදාර සේවනය ආදී පවකම්ද නැති වෙති. කිරි දෙන දෙනුන්ගේ කිරි බහුල වේ. මල්හා ගෙඩි උපදවන රුක්සයෝ බොහෝ මල්හා ගෙඩි උපදවති. රජු ධාර්මික වූ කල්ලි මහණ බමුණන්ගේද පවිද්දන්ගේද සිල්හා තපස් අභිවෘද්ධියට පැමිණෙති. ලෝභය හා ද්වේෂය නිසා පිරිහෙන දෘෂ්ට නපුරු රජුගේ කාලයේදී ගුණය සැඟවේ. ගුණයාගේ වැඩීමද නවති. රජු ධර්මයෙන් රාජ්‍ය කොට ස්වර්ගයට යයි. අධර්මයෙන් රාජ්‍ය කොට අපායට යයි. කීර්තිමත් පෞරාණික රජවරු ධර්මයෙන් ලෝකයේ පාලනය කළහයි මට අසන්ට ලැබේ. ගෘහණියගෙන් උග්ගස වේලී යාමේ හේතු ඇසූ රජ ඇමතියා දෙස බලා මෙසේ කීය. ලෝභයෙන් යුත් සිත ඉපදෙව් පමණින්ම මේ හැම රසයෝ වේලී ගියහ. යම් කලක ඒවා ගනිම් නම් එදා සිදුවන දේ ගැන කුමට කියම්ද? අධර්මයෙන් යුක්තව ධනේ රැස්කොට ඇත් අස් ගවාදීන් පෝෂණය කොට නරකයට යන්නේය. අධාර්මික ධනෝ පාර්ජනයෙහි දෝෂය ඔබ විසින් මෙසේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්වන ලදි. මම හැරී යන්නෙමි. මට ධනේ රැස් කිරීමෙන් වැඩක් නැත. ඒ රජ එතනින් නැවතී ධර්මයෙන් රාජ්‍ය කොට ආයුෂ කෙලවරදී ස්වර්ගයට ගියේය. මෙසේ මෙහි දැක් වූ ධර්මය මෙලව අභිවෘද්ධියද පරලව සුගතියත ගෙනදේ. කන්ත සෝල පටුනෙහි උපන් පට්ටකොට්ටි විහාරවාසී ආචාර්ය ධම්මදින්න තෙරුන් වහන්සේ විසින් සම්පාදිත සීහල වස්තුව හා සුරෂ්ට වස්තුවයි. පස්වෙනි පරිච්ඡේදය නිමියේය.